SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. අමන්ද 65% ප්‍රතිශතයක් තමයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. නිපුණත්වයේ ප්‍රවීණයන් 3 දෙනාම ඔබට මනාපය පළ කරලා තියෙනවා. අපි අහලා බලමු නිරෝෂා සැහැීමකටපත් වෙනවද මේ එලියෙන් ලැබුණු මනාප ප්‍රතිශතය සහ ඔබ සංසන්දනයේදී අමන්දාව කොතනද තියන්නේ? සංසන්දනයේදී නෙමෙයි දැන් මට ඒක වර්ග දෙකක් සහ හැඩතල දෙකක් ගායනය තුළ මට මම පෞද්ගලිකව මම සයාගිටත් කැමති අමන්දගේ ගායනටත් මං කැමති අමන්දට තියෙන ලස්සන හඬක් අපි කලින්ම වෝට්ටුත් කරනවා අමන්දගේ වෝට්සුත් එක්ක අඩුම තරම ඔඩියන්ස් එකට දැනිලා මේ හොඳර ගායනක් පොඩිත් නිසා කොමත් එක්ක හැබැයි අමන්දා මට නම් ඇත්තටම මේ ගායනයට මට මදී කියන තැනක් තියෙන්නේ 65% අඩුපතරම 80% කිට් වෙන්නවත් ආවනම් සතුට වෙන්න පුළුවන් කාරණාවක්. ඔය හොනින් ගායනා කරා ඔයාගේ උපරිමෙන් ලස්සන හඬක් තියෙනවා මන්ද. ගීතයත් ලස්සනයි. හැමදේම ලස්සනයි. ඉතින් රුවන්ගේ කියවීම මොකක්ද? ඇයි මෙහෙම වෙන්න ඇත්තේ? මටත් සාරංග ගැටලුවක් තියෙනවා මේ මොකද උනේ කියන එක. අර කිව්වා වගේ නිරෝෂා මේ ගායනනේ අනිවාර්යෙන් 80 සීමාවට එන්න ඕනේ. ඔබත් කලින්ම මනාපේ පළ ඒක තමයි අපි කලින්ම මනාපේ දීලා මොකද මේ උනේ කියලා අපි කල්පනා කරන්නේ. මොමන්ද මං හිතනවා මම සුපපතනවා තරගෙන් යන්න හැබැයි එළිය වෝට් එක ගන්න නම් මං හිතනවා ඔයාගේ මේ පෞද්ගලිකව ඔයා කරන ප්‍රොමෝෂන් ටික ඔයා කරන දේවල් ටික ඉතා වැදගත් කියලා මම හිතනවා. අද ඒකෙන් පාඩමක්
ඉගෙන ගන්න ලැබුණා ඔයාට. මම හිතනවා අනිත් තරගකරුවන් එක්ක සාරංග ගොඩක් වෙලාවට අපි හිතනවා එක්ස්පර්ට්ස්ලා 3 දෙනාගේ වෝට් 3යි සාමාන්‍ය විදිහට එන ලකුණු සංඛ්‍යාව ඇති කියලා. නමුත් තමන් අතේ තියෙනවා මෙතනින් කැපිලා කිව්ව සමහර තරගකරුවන් ඉන්නවා තමන්ගේ පෞද්ගලික මේ ප්‍රොමෝෂන් එක වැඩි හැමදාම කරා. ඉතින් මම හිතනවා ඒ ගැන පොඩ්ඩක් උනන්දු විය යුතුයි කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම. ඉතින් පෞද්ගලික මටත් කනගාටුවක් තියෙනවා ඇයි මේ ගායනයට මෙච්චර මට්ටමකට එන්න බැරි වුණේ කියලා. තරගයේ ඉදිරියෙන් ඉදිරියට යන්න යන්න ප්‍රේක්ෂකයනුත් තව තවත් තරගකරුවන්වත් බෙදා ගන්නවනේ නේ තමන්ගේ කරගන්නවා. ඉතින් තරගයේ උණුසුම් වෙනවා කෙසේ වෙතත්.